මේට අවුරුදු ගණනාවකට උඩදී එක අම්මෙක් වෙයි තාත්තෙක් වෙයි කටුමැටි ගහපු පැලක් හදාගෙන ජීවත් වෙනවා. මේ තමයි KPH මාලනී ආදරණීය මෑණියන්, ඒ වගේම සෝසිරි කොඩිතුවක්කු පියාණන්. මේ දෙබලට හම්බ වෙන කුළුඳුල් දරුව තමයි සමීර උදයංග කොඩිතුවක්කු කියන්නේ. ඒ කියන්නේ මේ අද දවසේ අපේ මේ කතාවේ කතානායක තමයි. අපේ මේ හාමුදුරු අහම්බෙන් තමයි මේ සංඝ සමාජයට එක් වෙන්නේ. හීනකින්වත් හිතන්නේ නැහැ මම හාමුදුරු කෙනෙක් වෙන්න ඕනේ, සංඝයා වහන්සේ නමක් වෙන්න ඕනේ, විචිත්‍රවත් ධර්මකථික ස්වාමීන් වහන්සේ නමක් වෙන්න ඕනේ කියලා. නමුත් මං කැමති මේ අහම්බෙන් සිදුවෙන කතාව චුට්ටක් කියලා. මම අවසර ගන්නවා මේ උත්සව සභාවේ මහා ගෞරවනීය සංඝරත්නයෙන්. මොකද අපේ හාමුදුරනේ මේ පුංචි දරුවගේ අම්මයි තාත්තයි අර මම මුලිනුත් කිව්වා ඒ තරම් සල්ලි භාග්‍ය තිබ්බ කට්ටිය නෙමෙයි. හරිම අමාරුවෙන් ජීවත් වුණේ. අර කටුමැටි ගහපු පැල හදාගත්තේ ගොඩක් අමාරුවෙන්. මේ තාත්තා රැකියාව විදියට ගොවිතැන කරද්දී සමහර දවස්වල ගොවිතැන් කරන්න වෙන්නේ නැහැ. වගාව පාළු වෙලා යනවා. නමුත් මේ තාත්තා ජීවිකාව අතහරින්නේ නැහැ. මේ තාත්තා මොකක් හරි රැකියාවක් හොයාගෙන කම්කරු රැකියාවක් පවා කරන්න උත්සාහ වෙනවා. මේ මොහොතේ තමයි මේ පුංචි පුතාව ජීවත් කරන්නේ. ඊට පස්සේ මේ ආදරණීය පවුලට එකතු වෙනවා තවත් දෙයක්. ඒ තමයි ශාමලී කොඩිතුවක්කු. මේ තමයි අපේ කතා නායිකාවගේ ආදරණීය නැගණිය. මම කියන්න උත්සාහ ගන්නේ මේ තාත්තා ගොවිතැන් කරලා කුලී වැඩ කරලා ඒ වගේ පන්සලේ වයරින් එහෙම කරලා පන්සලේ මේ වගේ ශබ්ද වාහිනි දාලා වැඩසටහන් කරනකොට මේ තාත්තා ගිහිල්ලා උදව් උපකාර කරනවා. නැත්තම් ඒ වෙලේ හම් වෙන දේන් තමයි මේ පුංචි පුතාව රැක බලාගත්තේ. මෙහෙම ඉන්නකොට තමයි මේ පන්සලේ නායක හාමුදුරුවෝ කියනවා දවසක් අපේ පුතේ සමීර පුතේ කැමති නැද්ද මහාන වෙන්න කියලා. හැබැයි මේ සමීර අපේ මේ කතා නායකයා ඒ කාලේ හිතන් හිටියේ ඉස්කෝලේ යනකොට මම හොඳ ගායකයෙක් වෙනවා කියලා. හිතාගෙන හිටියා මට හොඳ වොයිස් එකක් තියෙනවා කියලා. හිතාගෙන හිටියා මම හොඳ නළුවෙක් වෙනවා කියලා. ඒක පාටම අර හිතාගෙන හිටපු හැම දෙයක්ම කඩාගෙන බිඳ වැටිලා යනවා. හැබැයි එක පාටම හිතෙනවා මේ මගේ අරමුණු දෙකට යන්න මේක හොඳ තෝතැන්නක් වේවි කියලා. ඊට පස්සේ තමයි 1999 පෙබරවාරි 27 වෙනිදා උන්වහන්සේ මේ සංඝ සාසනයට එකතු වෙන්නේ. මම කියන්නේ නැහැ ඉතුරු හරිය. මම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ පැමිණ සිටින ගෞරවනීය මහා සංඝරත්නය පිළිගැනීමට මේ ආරාධිත මුතන් සියලු දෙනා පිළිගන්නට අපේ මේ කතානායක පූජ්‍ය වරායයි සමිත ස්වාමී වහන්සේටයි මම ගෞරවයෙන් ආරාධනා කරන්නේ පැමිණ සිටින සියලු දෙනා පිළිගැනීම සඳහා. මූලාසනය ජ්‍යෝතිමත් කරන අති ගෞරවාර්හ මයටහත් වන්දනීය පූජනීය ජනාධිපති ආගමික කටයුතු උපදේශක එවගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන අධ්‍යක්ෂක එවගේම ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත තුංගල ජාතික ව්‍යාපාරයේ මහා ලේකම් අති ගෞරවාර්හ අවසරයි ඕමාරේ කශ්‍යප මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ එවගේම දාම්පේ මදුර සාම පිරිවෙන් අධ්‍යක්ෂක සාම මාන්‍ය සාම විනිසුරු බස්රාහිර පළාතේ ප්‍රධාන සංඝනායක අති ගෞරවනීය මාළඹේ මදුර ශ්‍රී නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ එවගේම අති ගෞරවනීය විචිත්‍ර ධර්ම කථික වලානේ සෝමාලෝක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ එවගේම ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ප්‍රවීණ ගීත රචක මහාචාර්ය පාතේගම ඥානිස්සර අපේ ගෞරවනීය මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රදාන වන්දනීය පූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි.
pinwatuni misiuman sadidi munagesi boho de katha karannata sitannata e wage ma uganagatte gana saha atheethaya pilibandala sihipat karannata ma samaga munagehunu pinwanta pinwatuni me avasthawata වැඩමවා වදාළ අති ගෞරවනීය මහා සංඝරත්නයත් ඔබ සියලුම දෙනාත් මේ සිව්මන්සලයේදී මුණගැසී ඔබ පිළිගැනීමයි මට පැවරී තිබෙන්නේ එනිසා ඊටාම ගෞරවයෙන් යුතුව මම මේ අවස්ථාවට පිළිගනු ලබනවා පාදාභිවන්දනයෙන් යුතුව මගේ ජීවිතය හැඩ කරන්නට මට නිතර අවවාද අනුශාසනා දෙන මට පිය කුසේ සෙනෙහස දක්වන විශේෂයෙන්ම ජාතික ව්‍යාපාරවල කටයුතු කරද්දී ජාතික හැඟීම පිළිබඳව අපේ ලේට මසට මොලයට ශක්තිය ලබා දෙන සංඝ පීතෘන් වහන්සේ නිතරම පුතේ කියලා මගේ අතින් අල්ලගෙන මට නිතරම හයියක් වෙන අපේ නායක හාමුදුරුවෝ මේ අවස්ථාවට වැඩම කළා මාස තරමක් රෝගාතුරවයි පසු වන්නේ ඔබ වහන්සේ මට ශක්තියක් මගේ ස්වභාවය තමයි මම ජීවිතේ කවදාවත් කිසිම දෙයක් අමතක කරන්නේ නැහැ හැම දෙයක්ම මම පාඩමක් කරගන්නවා ඒ වගේම තමයි මට ජීවිතේ අත දීපු මගේ ළඟ හිටපු මට ශක්තියක් වෙච්ච කිසිම කෙනෙක් මම කවදාවත් අමතක කරන්නේ නැහැ ඔබ අමතක වෙලා ඇති කියලා හිතුවට මට කවදාවත් අමතක වෙන්නේ නැහැ එනිසා මා ඉතාම ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා මේ අවස්ථාවේ ජනාධිපති ආගමික කටයුතු උපදේශක එවැගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන අධ්‍යක්ෂක එවැගේම ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත තුන්හෙල ජාතික ව්‍යාපාරයේ මහලේකම් අති ගෞරවාර්හ ඕමාරි කශ්‍යප මහා ස්වාමීන් වහන්සේ පාදාභිවන්දනයෙන් යුතුව පිළිගනු ලබනවා එවැගේම මේ අවස්ථාවට වැඩම කළා තාත්තලා ගොඩක් හිටියම පුතාලා ගොඩක් හොඳ වෙනවයි කියලා කියන එහෙම තාත්තලා ගොඩක් ඉන්න පුතෙක් වෙන්න ලැබෙනවා නම් මගේ අම්මා තාත්තාත් ඉස්සරහ තියාගෙන කියන්නේ ජාතයට ජන්මයට එක තාත්තා කෙනෙක් වුණාට තාත්තලා ගොඩකගේ ආදරේ ජීවිතේ ලැබෙනවා නම් පැවිද්දෙක් විදියට ගිහියෙක් විදියට අපේ ජීවිතය සාර්ථකයි එනිසා මට තාත්තලා ගොඩක් ආදරය කළා මේ ශාසනයට ආවට පස්සේ ඒ තමයි මගේ පැවිදි සංඝ පීතෘන් වහන්සේලා. ඒ අතරේ මම හෝමාගම හල්බරාව නිමලාරාම සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිකරනකොට මල් ඒ අතරේ නායක හම්මේ ගල් ඒ අතරේ බොහෝ දේවල් ලැබුණා. ඒ සියල්ල කඩා බිඳගෙන යන මට හයියක් වුණේ නායක හම්මේ ඔබ වහන්සේ මම කවදාවත් අමතක කරන්නේ නැහැ. දෙපයට හයිය වුණේ දෑතට හයිය වුණේ හිතට හයිය වුණේ නායක හම්මේ පුතේ බය නැතුව ඔය දේ කරන්න මං ඉන්නවා ළඟ කියපු සංඝ පීතෘන් වහන්සේ නමක් මම ඊටාම ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා මගේ හැම දෙයකටම දුකට සැපට මගේ ළඟ ඉඳගෙන කොළඹ මේ කටයුතු කරගෙන යනකොට මට හයියක් වුණේ දාම්පේ මధుර සාම පිරිවෙන් අධ්‍යක්ෂක සාම මාන්‍ය සාම විනිසුරු බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක අති ගෞරවනීය මధుර සිරි මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඔබ වහන්සේගේ පාදයක වඳිනවා හරි ආදරෙන් පිළිගන්නවා ඒ වගේම මේ අවස්ථාවට වැඩම කොට වදාලා අපි මේහා පැත්තේ අතුරුගිරිය සදාසිරිපුර බෝධිරාජාරාම විහාරාධිපති අවසරයි විචිත්‍ර ධර්ම කතික වලානේ සෝමාලෝක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ නායක හාමුදුරනේ ඔබ වහන්සේත් ඒ වගේ දම්බරංගේ හාමුදුරුව මම අපි දෙන්නම එක ගෝලියෝ වගේ හිඳලා අපි වැඩියට පස්සේ වළඳන්න තියෙන දානි පිටාර මට දීලා සම්මිත දානි වළඳලාද නැතුව ඇති නේද දා පණකට ගිහින් එන ගමන්ද අන්න වළඳන මගේ දාන එක තියෙනවා කියලා නායක හාමුදුරුව කාපරේට ගිහලා දොර වහගන්න මට දානි පිටාර දීලා ඒ වගේම බොහොම ලෙන්ගතු ගමින් ආදරයෙන් මට හැමදාම හයියක් වෙච්ච නායක හාමුදුරනේ ඔබ වහන්සේ බොහොම ගෞරවයෙන් මේ සිව්මන්සරයේදී පිළිගන්නවා මොකද ඔබ වහන්සේලා මගේ ජීවිතේ මට හයිය වහන්සේ පිළිගන්නවා ඒ වගේම මම දුරකතනින් මේ ආරාධනාව සිදු කළේ සිද්දිජේ පුවත්පතේ ආරම්භය දවසේ මීට වසර 3කට කලින් මට මොන ගැහුණු දැන හඳුනුම්කම් ඇති කරගත්ත අති ගෞරවනීය අපේ නායක හාමුදුරුවෝ
උන්වහන්සේ විටක අපිට සහෝදරයෙක් විටක නායක හාමුදුරුවමක් විටක ගුරුවරයෙක් ඒ ලෙංගතුකම් අපිට ආදරේ නිතරම තිබෙනවා අදත් එහෙමයි සමිත කියලා මගේ අතින් අල්ලගෙන හැම දෙයක් මහමින් කොහොම ලෙංගතුකමින් මේ දේවල් පිළිබඳ මුදුරකටනින් කතා කළේ දවස් කීපයක් තියෙනවා දික්වැලේ බණකටත් වඩින්න තියාගෙන මම අනිවාර්යෙන් එන ඔයාගේ මේ කටයුත්තට අනිවාර්යෙන්ම මම එනවා කියලා සිහිපත් කරලා ඉතින් ඔබ වහන්සේ වැඩිය ඔබ වහන්සේ මට මහා හයියක් නායක හඳුරන්නේ මහාචාර්ය ප්‍රවීණ ගීතරචක අති පූජනීය පාතේගම ඥානිස්සර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ පාදාභි වන්දනයෙන් යුතුව පිළිගනු ලබනවා. ඒ වගේම මේ අවස්ථාවට වැඩම කොට වැඩ සිටිනවා විශේෂයෙන්ම ගෝණගල පන්සලේ අපේ අති ගෞරවනීය ලොකු හාමුදුරුවෝ ඉතින් ලොකු හාමුදුරනේ ඔබ වහන්සේ මගේ පුංචි කුටියට වැඩම කරලා මාත් එක්ක සම අසුනක වාඩි වෙලා ඉඳගෙන ඔබ වහන්සේ මට ගුරුවරේ නමුත් ඔබ වහන්සේ බොහොම ආදරෙන් මගේ දෑත වැළඳගෙන මා සමග සමාසුනක වැඩ සිටගෙන බොහොම ආදරෙන් ඔබ වහන්සේ මගේ ජීවිතයට අවවාද අනුශාසනා කළා ශක්තියක් වුණා දිරියක් වුණා එනිසා නායක හම්දුරනේ පාදක වඳිමින් පිළිගන්නවා බොහොම දුර බැහැර ගිවාගෙන වැඩි ඔබ වහන්සේ මට බොහොම වටිනවා මගේ ජීවිතයේ තරම්ම ඒ වගේම ඊළඟට වැඩම කළ අංහිටි ගම විහාරස්ථානයේ විචිත්‍ර ධර්ම කතික විචිත්‍ර ධර්ම බාණී පරිත්‍ර බාණී අපේ අති ගෞරවණීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඉතින් ඔබ වහන්සේ ඉතාම ගෞරවයෙන් පිළිගන්නේ අපේ පුංචි ආරාධනාවෙන් දායක ඇත්තෝ එකතු කරගෙන ඔබ වහන්සේගේ පිරිත් පින්කමට මට ආරාධනා කළා ඒත් වඩින්ට බැරි වුණා ඒත් ඔබ වහන්සේ අමනාප නොවී මගේ මේ ජීවිතේ වටින සම්දිස්ථාන මේ මොහොතේ ඔබ වහන්සේ වැඩියා ඉතින් ඉතාම ගෞරවයෙන් ඔබ වහන්සේලා අපිට සහෝදරයෝ වගේ ගුරුවරු වගේ එලෙංගතු හිතින් යුතුව ඔබ වහන්සේ පිළිගන්නවා ඊළඟට වැඩ ඉන්නේ අපි විචිත්‍ර ධර්ම කතික ඒ වගේම ශාස්ත්‍රපති රාජකීය පඬිත ගැඹුරු ත්‍රිපිටකය සරලව දේශනා කරන ඉතාම දක්ෂ යුගයේ දෙවන්ත පුරුකක් ශාසනික පුරුකක් තමයි ලේනව මංගල හාමුදුරුවෝ කියන්නේ ඔයත් දන්නවා නෙදෙෂම් නාලිකාවේ බණහන ඔයත් දන්නවා ඉතාම බර සූත්‍ර දේශනා සරලව දේශනා කරන්න ඒ කරුණු සරලව ජීවිතයට එකතු කරන උන්වහන්සේ හරි දක්ෂයි එනිසා අපේ සහෝදර කල්යාණ මිත්‍ර ලේනව මංගල අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ පාදක වදිමින් අපි තාම ගෞරවයෙන් පිළිගනු ලබනවා මේ අවස්ථාවට. ඒ වගේම මේ අවස්ථාවට වැඩම කොට වදාලා මගේ සහෝදර මගේ කල්යාණ මිත්‍ර මගුරේ සෝරත අපේ හාමුදුරුවෝ ඒ සහෝදර කම ලෙංගතුකම හැමදාම අපිට දැනෙනවා හිතෙනවා ඔබ වහන්සේලාගේ ආදරයයි අපි පියවරෙන් පියවර ඉදිරියට අරගෙන යන්නේ ඔබ වහන්සේ තාම ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. ඊළඟට වැඩ ඉන්නවා විශේෂයෙන්ම සදාසිරිපුර අපේ බෝධිරාජාරාම විහාරස්ථානයේ රාජකීය පඬිත ඒ වගේම කාව්‍යශ්‍රේ විචිත්‍ර ධර්ම කතික කඩිහිංගල ධම්මරක්කිත හාමුදුරුවෝ ඒ වගේම අනිත් අපේ හාමුදුරුවෝ ගෞරවයෙන් පිළිගනු ලබනවා මගේ සහෝදරයෝ දෙන්නෙක් කල්යාණ මිත්‍රයෝ දෙන්නෙක් අකුරේ පටන් අද මේ මොහොත දක්වාම අපි සමග එකට කටයුතු කරන ලෙංගතු ආදරය දින මට ගොඩාක් යාළුවෝනේ ඉන්නේ ඔය දෙන්න තොන් දෙනා තමයි මම සාමාන්‍ය යාළුවෝ ඇසුරු කරන කෙනෙක් නෙමෙයි නමුත් ධම්මරක්කිත හාමුදුරුවෝ එදා ඉඳලා අද දක්වා මගේ ළඟ ඉන්න මගේ සහෝදරේ කල්යාණ මිත්‍රේ පැවිදි පඬිරුවණ. ඒ වගේම ඊළඟට වැඩෙන්නේ මට බොහොම ආදරය කරන මම බොහොම ආදරය කරන කාව්‍යශ්‍රී පුබුදුපුර සුමන දිස්ස හාමුදුරුවෝ හෙට මෞදුම පත්තරේ තිසරණ අතිරේකයේ තනියම හිතලද මහණ වුණේ තීරේ සටහන් වෙන්නේ නායක හාමුදුරනේ උන්වහන්සේගේ ජීවිත කතාව. පුබුදුපුර වගේ බොහොම ඈත පළාතක මේ ශ්‍රීපුර පදවිය ශ්‍රීපුර පැත්තේ නේද ඈ බොහොම දුක් ගෙනලා ජීවිතයේ සාසනය දිනලා උන්වහන්සේගේ ජීවිත කතාව හෙට අපි සටහන් කරන මෞබිම තිසරණ අතිරේකයේ. ඉතින් අපි හාමුදුරනේ ඔබ වහන්සේත් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම මේ අවස්ථාවට වැඩමවා වදාළ සියලු මහා සංඝරත්නය තව වඩින්ටත් ඉන්නවා අපේ හාමුදුරවරු. ඉතින් සියලු මහා සංඝරත්නය නැවත නැවත පාදාභි වන්දනයෙන් යුතුව පිළිගනු ලබනවා. ඒ වගේම මේ පැත්තෙන් ඉන්නවා ඔබ අපිට ජීවිතේ මහා හයියක් වුණා. විශේෂයෙන්ම මේ අවස්ථාවට සහභාගී වන ජනෝදාන නිර්මාතෘතුමා මේ කටයුත්ත කරන්න ඔබතුමා මට මහා හයියක් වුණා. ඔබතුමයි මගේ ළඟ ඉඳලා සමිත හාමුදුරනේ මේ කටයුත්ත කරන්න ඔබ වහන්සේට පුළුවන්. මගේ ශක්තිය ලබලා දෙනවා. ඉතින් ඔබතුමා බොහොම ආදරයෙන් ගෞරවයෙන් මේ අවස්ථාවට පිළිගනු ලබනවා. විශේෂයෙන්ම ජනෝදාන නිර්මාතෘතුමා ඒ වගේම ඊළඟට අපේ ඉන්න පණ්ඩුල ඇඳගම ශූරීන් ඔබතුමා අපිට තාත්තා කෙනෙක්. මගේ පත්තරේ එළි දක්වන දවසෙත් ඔබතුමා පැමිණි අපිට මතකයි සහභාගී වුණා. ජීවිතේ හැම වෙලාවෙම
අපිට දරුසෙනියා සිංහ ඔබතුමාලා අවවාද කරනවා අපි පුංචි දරුව ඔබතුමාලා ළඟ සාසනය පැවිද්දන් වුණාට ඉතින් ඔබතුමාලාගේ ජීවිතේ පරිණතභාවයෙන් අපිට අවවාද අනුශාසනා කරනවා ඒ පැත්තෙන් ඉතින් ඔබතුමන් ලබ ඉතාම ගෞරවයෙන් මේ අවස්ථාවට පිළිගනු ලබනවා ඒ වගේම අවිහිංසාවාදී මහා සංගමේ අපේ නිහාල් විජේරත්න මැතිතුමාගේ ලේකම්තුමා මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා ඒ වගේම මගේ බණ අහපු Dharma ශ්‍රවණය කර බොහෝ ඈත පළාත්වල ඇත්තෝ කැලණිය ඒ වගේම රත්නපුර අර තාත්තලගේ ඉපදෙනෙක් ඇවිල්ලා හිටියා බොහොම ඈත පළාත්වල ඒ වගේම මගේ කඩන මේකම් බාරගනිපු ධර්මදේශනා පවත්වපු මගේ දායකයත්ව විවිධ පිරිස් මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා තව සහභාගී වෙන්නත් ඉන්නවා ඒ නිසා හැමෝම එක ගොන්නක් වගේ මේ සිවුමන්සරයේදී මේ පැතුම් සඵල කරගන්නට මේ කරුණු ඉටු කරගන්නට මට ශක්තියක් වෙන වග මන් දන්නවා ඒ නිසා ඔයත්ව හැමෝම විශේෂයෙන් මගේ අම්මයි තාත්තයි දෙන්න මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා ඉතින් මං හිතනවා මගේ අම්මයි තාත්තයි කවදාවත් හිණකින්වත් හිතන්නේ නැතුව ඇති තමගේ පුතාට මේ වගේ තැනකට එන්න පුළුවන්කම ලැබෙයි කියලා. ඉතින් කොහොම හරි කවදාවත් මගේ තාත්තා ගල් මෝලේ ගල් තලනකොට කුඹුරේ කුරිය වැඩ කරනකොට කවදාවත් තාත්තා හිතන්නේ නැතුව ඇති මේ වගේ වේදිකාවකට ඇවිල්ලා තමගේ පුතා කතා කරනවා බලන්න ලැබෙයි කියලා. ඉතින් කොහොම හරි මගේ අම්මයි තාත්තයි ගොඩක් දුක් විඳලා තියෙනවා මං වෙනුවෙන් මගේ කැමදාම බඳපර මතක් කරනවා ඒ නිසා මගේ අම්මයි තාත්තයි මගේ ජීවිතේ රැජින රජතුමා ඒ වගේ මේ කටයුතු කරන්න තව බොහෝ අය මගේ පස්සෙන් හිටියා තව ඉදිරියේදී මම මතක් කරන්නම් ඉතින් මගේ අම්මා තාත්තා දෙන්න ඒ වගේම මගේ ඥාතීන් බොහෝ අය මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා මට ආදරය කරපු මගේ ළඟින් ඉඳපු හැමදෙනාම බොහොම ආදරයෙන් පිළිගන්නවා ඔබයි මගේ ජීවිතය මගේ රුධිරය මගේ උස්ම පොද එනිසායි ඔබ මාව හොයාගෙන මාව දකින්නට මෙච්චර දුර බැහැර ගවාගෙන පැමිණියේ ඔබ සියලුම දෙනා ගෞරවයෙන් මේ සන්ධ්‍යාවේ මේ සිවුමන්සලට පිළිගනිමින් ඔබට ප්‍රාර්ථනා කරනවා දලදා හිමි සරණ ජය ශ්‍රී මා බෝහම්දුරෝ පිහිට සැලසේවා සැලසේවා කියා අසරය පහඳුරනේ දම්දෙසුම් දිවියේ පාලස්වන සැමරුම් උත්සවය ඊට පස්සේ DVD පට 15ක් දොරට වැඩීමේ අවස්ථාව තමත්